සාදුු සාදුු නමූතස්සේ භගෙවතුවර හතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්සේ භගවතුරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස පගවතවරහතුෝ සම්මා සම්බුද්ධස සාධසාධසා ගෞතම් බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රීස්වර වූ ධර්මසේනාධිපතින් වහන්සේ වන සාරිපුත්්ධ මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාධසාධ අපට බුදුරජාණන් වහන්සේගේ උතුම් සත්ධර්මය මතුකොට දේලා දහම් මඟ පෙන්නලා දෙන අපේ ගුරු දේෝත්තුම කල්ල්‍යයාන මිත්‍ර පින්නත් ලොකුසාමීන් වහන්සේට නමස්කාරණය සා අද දින දසොත්තර විවරණය සදහම් සාකච්ඡාව සඳහා දායකත්වේ දරන්නේ ඕස්ටේලියාවේ මෙල් බනුවර පදිංචි පින්න ධනංජය අල්ගම මහතා අමාලි මහත්මිය සහ ඉස්සුරු දියනිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාගේ දායකත්වයෙන් පවුලේ සලු දෙනාටත් නෑහිතමිතුරු හැම දෙනාටත් පුුණ්‍යයානු මෝදනා කරන්න හැම දෙනාට සිත් ්‍රාර්ථනා කරන්න බලාපොරොත්තුවෙනවා තිරුවන්ගේ අනන්තා සිරවාදය පිණිස ධර්මදානමය පින්ලැස් කරගන්න ඒ හැම දෙනා අද දවසේ. ර වරණ සදධහමම් සාකච්ාව සඳහා ධර්ම දානමේ දායකක්තේ දරන්නේ. ඉතිං අද දවස්සේ අපි දසුත්තර විවරණය සදධහම් සාකච්චාවතුවින් වටිනා දහම් කරුණ නෙසත් සාකච්ඡා කරන්න බලාපරෘත්තුවෙනවා දහම් සාකච්ඡාව සඳහා වැඩුමෝදාල ගෞරෝණය පින්න ස්වාමින්හන්සේල නමස්කාරපූර්ක පිළිගන්නවා නමවබුද්ධායි සවිාන්ස පන්නස්වාමින්න්නහන්ස පන්නතුනේ අපි කලින්දවසේ සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේ වදාළ නිස්සරණීය ධාතු ගැන සාරිපපුත්ත මහරහතන් වහන්සේ මේ දසුත්තර සූත්‍රයේ කරුණු පැහබැගින් වදාළ කොටසේ විස්තරවසයෙන් වදාලා අවබෝධයට දුෂ්රව අවබෝධකිරීමට දුර නිදහස් වන ධාතු පානක දුකින් නිදහස්සීමේ ධාතු පාක් නිස්සාරණයේ ධාතු කියය න්නේ නිසා. න්ගේ අවබෝධයට දුස්කරවූ ධර්ම පහක් ගැන දුරජාණන් වහන්ස වදාලා අන්න ඒගැන සාරිපුත්ත මරහතන් වහන්සේ මෙහි විස්තරවසයෙන් වදාලා එහි පළමනි කාරණාවතමයි කාමයන් නික්මවයාම් කාමෙන් නික්මී අසබු මනසිකාරය තුළ මනාව සිත පිහිටු අගැනීම කාමෙන් වෙන්වීම නම්ම නිස්සරණී ඉධාතුව සාක්ෂාත් කිරීම දුෂකරදය අවබෝධිට දුෂස්කරෝදයක් කියලා දාලා. ඊළඟට බුදුරජාණන් වහන්ස වදාලා ඒවගේම අවබෝධිට දුෂස්කරවූ තවදයක් ්‍යාෙන් නික්මීම ව්‍යාපාදයෙන් ඉක්මායාම අවබෝධිට දුස්කරවෝදය. ඊළඟට ඒවගේම විහිංසාාව හිංසා සිතුවිල් හිතේ තියනෝ අපි නො දැනුවත්තුම හටගන්න වෙන පුළුවන් ඒ විහිංසාාව ඉක්මායාම අවබෝධිට දුෂ්කරවෝදයක් කෙළ වදාල. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යම් රූප ධාතුවක් ඇද්ද ඒ රපද නිස්සරන්නේ රූපදාතු ඉක්ම අයාම රූපධාතු නිදහසීම දුස්කරූ දෙයක් කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යම් සක්ඛ එයක් ඇ සක්හා දිට්ටයක් ඇද. ඒ සක්කාය නිදහස්සීම දුස්කරූ දෙයක්ය කියලා වදාලා තින් මේ වටිනා දහම් කරනු අද දවසය අපි අනුපිළිවෙලින් සාපච්චා කරන්න බලාපොරොත්තු වෙනවා තින් ඒ යට අද දවසය අපි මේ දේශය ඉක්ම අයම් දේශය හැමෝටම තියෙන බාධාව තරහාාවට පසිතමයි මතක්වෙන්නේ අයවමට තරහ ගයානනිකෙල. මේ කෝදය තරහා දේශය ඒ බද්ධ වෛරයට හැරනෝ. එනිසා හිතේ පිපිරිපිවිරි වැඩකරනවා බොහෝ කල්ලේවා. ඉ මේක හිතට මහත්්දුකක් ඇතිකරවන සස්සර දුකට ඇදළදාන්න දුගතිය කර ඇදළ දාන දෑ. ඉතින්ගේ දේශය නම්මු ක්‍රෝදය නම්මු ඒදේ ඉක්ම අයාම් වෛරේ ඉක්මයාම අවයිරීසිත මෙත්තා චේතෝයිවිමිතේ ඒ මෙත්තා චේතවවිමතේ හිත පිහිටීම මොනාකාරෙන්ද පිහිටන් ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලය කියන කරන සාරිපපුත්තු මහරහතන් වහන්සේ දේශනවිද මනාවිස්තරකට වදාලා ති ඒ ඇසරු කරගෙන අපි මේ දේශය ඉක්මවායාම ගැන දේශය ඉක්මොයාම නම් ගිස්සරණයේ ධාතුූ ගැන ඔොලින්ම සාකච්ඡා කරමු පින්වොස්වාමින් වහන්සපට කරුණාවෙන් මේ දේශය ඉක්මවායාම නම් වූ නිස්සරණයේ ධාතු වෙන මුලින්ම පහන්දල දෙන්න. හම උද්දාය තෙරවන්සරණයි ගෞරුණේ පින්න ස්වාමෙන් වහන්සේ ලගෙන් අවසරයි. පින්වත්නේ අදාපි සාකච්ඡා කරන්නේ නිස්සරණීය තාතු පිළිබඳව අපි පෞ්ගේ දවසේ කතා කරා කාමයන්ගේ ඉක්මආයාම ගැන අපි කතා කරා අදාපි කතා කරන්නේ පින්වත්න දේශය ඉක්මආයාම මේ දේශේ ඉක්මොයන්න කොහොම දේශේ නිදහස්සෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳ. දසුත්තර සූත්‍රයේ ද අපගේ සාරිපපුත්්ත මහරතන් වහන්සේ විස්තර කරන පින්වති මේ විදිහට පොනිිච්පරං අවසු බික්කුණු ්‍යාපාදම් මනසි කරවුතු. ්‍යාපාදය චිත්තන්න පක්කන්දති මේ ව්‍යාපාදය සිහිකරද්දී ව්‍යාපාදය හිත බැසගන්න නැද්ද. නප්ප සීදති. එ පාදී නැද්ද සන්තිට්තති, එහි පිහිටන් නැද්ද න විමුච්චති එයි නිදහස්වේ ද අව්‍යාපාදකෝ පණස්ස මනසි කරවතු. අව්‍යාපාදයේ සිහිකරද්දි අව්‍යාපාදය චිත්තම් පක්හන්දති. අව්‍යාපාදය එක තරහා නැති ස්වභාවේ හිත බැසගයිද පසීදති. පහදීද සන්තිත්තති එ පිහිතයිද විමුච්චති, නිදහස්වේද තස්සතං චිත්තං සුගතං සුභාවි ලස්සන්ත විස්තර කනවා ඕගේ හිත මැනවින් මෛත්‍රිටි ගියේය. සුභාවිත මැනවින් දවුණු විය කියනවා. ඒනට සෝට්ටිතං දේශයෙන් නැගී සිටියේය. ඉනක දේශනා කරවා සුවි මුත්තං දේශයෙන් මනාකොට නිදහස් විය විසං යුත්තං. දවිංනා කියනවා. දේසි වං වුණනා කියීනවා. ්‍යාපාදේචේත ්‍යාපාද පච්චය උපද්ජිත ආස්වා විගාතා පරිලාහා මු සෝ තේහින තහි න සෝතං වේදනං වේදේති. ඒ නිසා ඔහුට ව්‍යාපාදිීස ඇතිෙන දුක්දොමනස් මකක්වත් හටගන්නෑැ කියනවා ආණ්ඩ බලන්න පිින්වත් න තුකොට මේ අව්‍යාපාදය හිත බැසගත්තට පස්සේ. අ්‍යාපාදය හිත බ බැසගත්තට පස්ස පිහිටියට පස්ස මනාකටයක පිහිටියාට පස්සේ දේශයෙන් නිදහස්සෙනවා කියවා. ඒ දේශය නිසා හටගන්න අකුසල් මොකක්වත් ඔහුට හටගන්න නෑ කියනවා අව්‍යාපාදය නිසා එහෙනම් බලන්න පින්වත්න්නේ මේ දේසිෙන් හත්මි දෙන්නේ අව්‍යාපාදය ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා තැනක නාහාම් භික්කවේ නාහම් භික්කව අඥන් ඒක දම්මම් පි සමනු පස්සාමී යන අනුපන්නෝවා ්‍යාපාද නූපද්්‍යෙති උපන්න්න ෝච ව්‍යාපාද ව පහහිියති මහනිනි මේ නූන් ව්‍යාපාදයේ උපදිින් නැත්තා. උපන් ව්‍යාපාදේ ප්‍රහීන වෙලා යනවනම් වෙන එක දහමක්වත් දකින්න ෑ කිෙන යැහිතම ික්කවී මෙත්තා චීතෝ විමුත්ති . මෛත්‍රයේ චේතව විමුක්තිය තරං වෙන එකම දෙයක්වත්උන්හසේ සම්බුදු වැහන් දකිින් නෑකීෙනවා. මොකද නූපන් තරහා උපදිින් නැත්තං. උපන් තරා ප්‍රහාණිවිලාෑනවනන් එකම එක දයි වඩන්ඩ තයරු හ දේශනා කරන අමකක්ද මෛත්‍රී චේතව විමුත්තියේ. මෙත්තම් භික්කවේ චේතව විමුත්ති යෝනිසව මනිසිකරවතු. මෛත්‍ර ේතෝ විමුතිය නූුවලෙ විමසයිද. අනුපන්න වා ව්‍යාපාද නෝපද්්‍යති. මේ නපන්න්නව ව්‍යපාදී උපදි නෑක න උපන්න්න ෝච ව්‍යාපාද පහිී ඇති උපන්න්න ව්‍යාපාදේ තරා ප්‍රහාණ වෙලායන කියලා. ඉතින් බලන්ට පින්වත්නී බුදුරජණන් වහන්සේ වදාරවවහිෙන මේ දසි දේශය ඉක්මෝ අයන්ඩ දේසයෙන් තොරව ඉන්ඩනම් දේසේ නැති කරගණඩනම් උන්න්නහස වදාරේ මෛත්‍රී භාවනාව. මෛත්‍රී චේතෝ විමුක්තියකනවා මේ දේශේ නැතිකරන්න තියෙන උතුම් භාවනාව. දවසක් රාහුල මහරතන් වහන්සේ රහුල ස්වාමීන් ාසිි දේශනා කරන රාහුලය දේශයේ ප්‍රහානය කරන්න මෛත්‍රී වඩන්න කීනවා. මෛත්‍රී වඩන්න කනව මෛත්‍රී වැඩීමෙන් මේ දේසේ ප්‍රහාණය වෙලා යනව කියලා බුදුරජණන් වහන්සේ දේශනා කරනවා. එතුකට බලන්න පින්වත්න්නේ මේ තවකාරණයක් ලස්සන විග්‍රහයක් මට හම්බුුණ මේ හටගන්න තර හටගන්න වහිරේ මනාකොට දුරකන්න ආකාරයක්. අපිට දශනා කරනව මේ සාරිපපුත්ත මහරාතන් වහන්සේ ආගදෘති ආගත පටිනේ සූත්‍රයේදී ලස්සට විස්තර කරන්න ස්වාමීන් වහන්සේ මේ කෙනෙක්ට වෛරැක්කටගත්ව තරහකටගත්තු කෙනක් ගැ එක ප්‍රාණය කරන්න කොහොමදති කියලා උන්හසේ ලස්සට මේක විස්තර කරනවා සාරිපපුත්ත මහරතන් වන්සේ විස්ත කරනවා පංචිම මේ අුසු ආගාත පටිවිනය මේ මේ මැත්තම් වෛරේ මේ තරහාව දුරුකර නාකර පහක්තියනවා කියවා. යත්ත බික්ුණ උපන්න්න ව ආගාතු සබ්බසූ පටිවිිනේ තබබ මේ උපන්න වෛර සම්පෝණය ප්‍රහාණය කරන ආකාර පහක් තියනවකි නවා. ඉති සාරපපුත්ත මහරද නුසුම එකක දේශනා කරනවා මොනාදේ. ඉදවසු ඒකච්චුව පුද්ගොල අපරි සුද්ධ කායි සමාචාර හෝති ොන පුද්ගලයකින්ව කියන පිරිසුදු කායි ක්‍රියාවෙන් යුක්තයි. ඊළඟට පරිසුද්ධ වචී සමාචාරු හැබැයි ඔහුගේ වචන පිසුදුකින. ඒවරෝපේපි අවසු පුගලි ආගාතයේ පටිවිනී තබ මෙිට මේ කෙන ගැනත් උපන් වෛරී දුර කරන්න කියනවා. උපන් වරී දුර කරන්න කියනවා. ඊළඟටති ඒසනා කනවා තවපුදගෙලෙක් කින්නවා කියීනවා අපරිසුද්ද වචී සමාචාරෝ. මෙයගේ වචනය අප පිරිසිදුයි කේනවා. පරිසුද්ද කාය සමාචාරුව හැබැයි ඔහුගේ කායක ක්‍රියාව හරි පිරිසුදයි කියනවා හරි පිරිසුද්යි කීනවා. ි අවසු පුගලි ආගාති පටිනිේ තබාවා ආවිශමත්න මේගෙන ගැනත් උපදින්න වෛරයේ දුරු කරන්න කියනවා. ඊනග සාරිපපුත්ත මහරතන දේශනා කරනවා තව පුද්ගලෙක්න්නවා කියීනවා ඉද පනවසු ඒකච්චෝ පුද්ගලු අපරිශුදත්ත කායි සමාචාරෝ හෝති ඔන්න ඒකෙනාගේ කායක ක්‍රියාව අපිරිසිුද්දයි කියනවා. අපරිශුද්ධ වචී සමාචාරෝ ගේ වචනය ත අප පරි සිදුුවකකිනවා. ලබතිච කාලයන කාලන් චේත විවරං චේතසු.මයා කාලෙන් කාල් භාවනාවේ හිත නතු කරනුව කියනවා. හිත පහදවාගන්නවා කියනවා භාාවනාව ඒවරෝපිප පිය අවසු පුද්ගලි යාගත පටිනි තබා මෙන්න මේකිෙන ගැනතුපන් වෛරයේ දුර කරන්නකනවා. දුරරන්ද අවසසා පුද්ගල ගැ ස්වාමන දේන යිනක් පුද්ගල ගැ දේනා කරනවා දෙද පන අවස ඒකච්ෝ පුගල අපපරිසිුත්තු කාය සමාචාරෝහෝති කාය අපිරිසිුදුයි අප අපරිසුත වචී සමාචාරවෝහෝතති වචනය අපිරිසිුදුයි කියීනවා නච ලබති කාලයන කාලං චේත ස විවරං චේතසූ පසාදමෑ කාලයෙන් කාලෙත භාවනාව හිත නතු කරගන්නෙත් නෑකීනවා හැබැයි ආසුමති මේකෙන ගැනැත්තු පන් වෛරයේ දුර් කරන්න කියීන. සා පුදගල ැන ේශනා කරනවා සාරිපුත්්‍රමහරහතන් වහන්ේ ඉද පනවසේ ච්චු පුදගලු පරිසුද්ත කාය සමාචාර හෝත මෙන්න මේ පුද්ගලයාගේ කාය ක්‍රියාවන් පිරිසුදයි. පරිසුත්ත වචී සමාචාරව හෝති. වචනය හරී පිරිසුදදුී කියනවා. මෙයා කාලෙෙන් කා ලබති කාලයනවා කාලන් චේතසාහ විවරන් චේත්සා පසාද. මෙයා කාලෙෙන් කාල්ද භාවනාව හිත නතු කරගන්නවා කියන. එකෙන් භාවනාව හිත පිහිටවාගන්නවා. භාවනා කරනවා කියනවා ආයුස්මත්නී මේකිෙන ගැනත්. න් දුර කරන්න කිය තැන්ස්වාමින්නහ සලස්සට විස්සර කන සාරිපපුත්ත මහරතන මේ දුරකන්න ආකාරය ඔන්න බලන්න අපට හරරි වැදගත් මේ කොහොමද උපන් තරා අපි කෙනෙක් තුළ උපන් වෛරයේ සවෙනෙක් ගැන්න මේ දුර කරගන්න ආකාරය ඔන්න දේශනා කන සාරිපපුත්ත මහරත වන්සේ ආයුස්මත්න කොහොමද කියනවා මේ මේ අපරිසුද්ධ කායක ක්‍රියාව තියෙන කෙනාගේ ඒවගේ පිරිසුදු වචනය තියෙන කෙනා ගැන්න උපන් වෛරයේ දුර කරන්නට කොහොමද කියන. එක උපම අවදශනාකන ලස්සනයි සහිතාපය අවසෝ බික්කු පන්සකූලිකු රතියා නන්තකං දිස්වා එකෙන් මේ ඔන්න මේ පාසකෝල භික්‍ෂුවක්කින්නවා. මේ පාන්සකූල් භික්ෂ වීදී වඩිනකොට නන්තකන් දිස්වා මේ මොකදද මේ රිදි කැබැල්ල දකිනො කින වාමේන පාදේන නිද්ගහිත්වා වන්පාදේෙන් රිදි කැල්ල පාගගන්න දක්කින එන පාදෙන්න්නේ පත්තරරිත්වා දකුණ පාදෙෙන් මේ රෙදිකෑල හොඳට දිගාරි නොකිනවා. දිගෑරලා මොකද්ද කරන්නේ දේශනා කරනවා සාරිපපුත්ත මහරතන් දේශනා කන. යෝ තත් සාරෝතන් පරිපාතයෙත්වා ආදායි පක්කමයේ. ඔහුට ප්‍රෝජනුවත් කෑල් ඇරගණ නොකිනවා. ආනන්නේ වගේ ඒෝ මේවන් අවුසු ව්‍යයම් පුද්ගොලු අපරි සුද්ධ කාය සමාචරු පරිශුද්ධ වචී සමාචාරෝ. පුද්ගලෙක්කින්වද අපිරිශුදදු ක්‍රියාව කායික ක්‍රියා ඇති. ඒ වගේම පිරි වාචසික ක්‍රියාව ඇති පුද්ගලෙක්කින්වද. යාස් අපිරිශුද්ධ කාය සමාචාර්තා නශාස් තස්මින් සමයේ මනසිකා තබ්බා. ඒවෙලාට හිතන් නිිපා කියනවා ඔහුගේ අපිරිශුදු කායි ක්‍රියාව. හිතන් නිිපාකනවා යා පරිශුද්ධ වචී සමාර්තාර්ථතා තස්. හස ස් පිින් සමයේ මානස්සිිකා තබ්බා කියන ආයිස්මත්නයේ ඔහුගේ පිරිසුදු වච්ච වාසචි ක්‍රියාව හිතන්ඩ කියනවා ඒවත් තස් පින් පුද්ගල යාගාතය පටිවිනේ තබ්බා වෙන්න මේ විදියට ඒකෙනා ගැන උපන් වෛරේ දුර වෙලා යනවා කියීම එතු හරි යන දුරලතාවයා තැරලලා ආ වචනේ තියන හොඳ පැත්ත හිතන්න අරක හිතන්න නැතුව අන්න හරිස්නාාවදගොට අදකාලරි පාන්සු කූල චීවරැකිට එක ෑනි දකින් ඒකොට අපි දැනගන්න ඕන්න. නරකද අතඇරලා යම් හොඳද දෙයක්ත්තියනද හොදේ වංකර ගන්නවාගේ අරක අ නරක්ක වචනේ තියන අප හැදිරිදේ අත්තැරලා අත්තැරල වචනේතියන යහපත්දේන්න ඒ මයිසාස් සානස් මතක්කරවගේම ඒ විදි එයාගේ පිරිසුදු ක්‍රියාව දකිින් දඕන අපේ ඒ පිසු ක්‍රියාව දකිනකොට ඒ පිරිසුදු ක්‍රියාවනිසාහන පන් වෛරයක් කටගත්තේ පිරිසුදු ක්‍රියාව දකිනකොට උපන් වෛරයේ දුරු වෙලා යනවා ඊළට සාරිපපුත්ත මාරතන් දේශනා කරන්නවා ඊළඟ පුද්ගලයා ගැන තත්්‍රවසුවායම් පුද්ගලු අපරිශුද්ධ වචී සමාචාරු ඔන්න ඉන්ම පුද්ගලයක් මේ වචනය අපිරිසිුදදුුවයි ඊළඟට පරිශුද්ධ කාය සමාචාරු ඒගේ කායක්‍රියාව පිරිසිුද්ුවයි කියීනවා කතන් තස්වින් පුද්ගලයේ ආගත පටිමිනේ තක්්බා කොහොම කියනවා ඒකෙන ගැන උපන් වෛරී දුරු කරන්නේ ඔන්න සාරිපපුත්ත මහරතනස් උපමාවක් දේශනාගන්නවාකි. සීතාපි අවුසෝ පොක්කරණි. සෙවාල පනක පරියෝ නද්දා. එකනෙ පොකුුණක් තිය නොකිනවා වතුර පිරිච්ච පොකුණක් දිය සෙවලි වෙලින් වැහිලා. ඒවගේම පරණැල්ලලින් වැහිල තිය නොකිනවා. අති පපුරිසුවෝ ආගච්චෙයේ ගම්බා බිතත්තු. ඉන්නවා ගිම්මානය පැයිල්ලෙ තහු වෙලා ගම්ම පරේතා. විම්මානයෙන් පෙළිලයින්න කිලන්තු කලන්ති හැදිච්ච තසිතෝ පිපාසිත පිපාසිත මනුස්සෙක් එනවාකින මේ පොකුුණු ලඟට. සෝතම් පොක්කරරිින් ඕගා හෙත්වා ඔබෝ පිහත්තේ ඉතිචිතින සෙවාල පණකං අප වහුත් අප වවූ විත්වා ඒැන් පින්වත්නේ මොකක්ද කරන්නේ ඕ පොකුල් ලඟට ඇවිල්ලා හොදට අත් දෙකෙන් අර දේසෙවල් අයිම් කරනවා කිෙන. අර පනරැල්තික අයින් කරල්ලය වෙරලා හොඳට තමන්ගේ අත් දෙගෙන් වතුර බීලය යනවක. වතුර බීලය යනක ආන්නේ වගේ කියනවා. ආන්නේ වගේ කියනවා පුද්ගලෙක් ඉන්නවද අපිරිසිුද්ධ වචීක් එකන්නේ වචනයෙන් පිරිසිදුවයි. ඒවාගේ තියෙනවනම් පිරිසිදු කායිකර්මයක් තියෙනවාවද. ඒ වෙලාවේසාර්පෘත මර දශනා කරනවා. යාස් අපිරිශුද්ධ සමාචාරතාන ශාස තස් පින් සමයේ මනසිකා තබ්බා. ඕගේ අපිරිසිදුව. වාචසේ ක්‍රියාව හිතන් දෙපා කියවා. ඒ වෙලා හිතන් කියන හුගේ පිරිසිදූ කායික ක්‍රියාව ආනනේ විදිහත හිතනකොට අරඒකිනා ගැන උපන් වෛරේ තරහ දුරුවෙලා යන කිය එ අපට තේරණ පින් වත්න මෙතැන ඒයාගේ යහපත් ක්‍රියාව හිතනව කියන්නේ එතන තින් මෙත් සිත නිස්වාමි වවාස නේද. එතකට කෙනෙගේ අයහපත අමත කල්ලාිට එයාගේකැන ආයහපර ක්‍රියාව තිනනි ඔක්කුම අතකල හොඳ පැත් හිතනවගේ එ මයි්්‍යචය ති නද මයි්්‍යයෙන් තමයි ඔක්කොම සිින්දවෙන්නේ. එතකට සාරිපුත් මහරතන ේවි පුද්ගල දෙෙන්නේ ගැන දශන කනවා තුන්ගනි පුදගලගන දේශනාකරනවා සාරකපුත්ත මරතන් වහන්සේ ඔන්න ඉ ඒ පුද්ගල තමයි. එයාගේ මේකායි ක්‍රියාව අප පිරි සිදු. ඒවගේම වාචිසි ක්‍රියාවත් අපි සුදුව. හැබැයි කාලින් කාලය ඒකිනා අමකක්ද කරන්නේ චුට්ට චුට්ට භාවනාගන්නවා කියනවා හිත පිරිසුදු කරගන්න මහන්සි ගන්නවා කියනවා එතකොට මේ ඒකිනාගැන කොහොමද මේ දුර් කරගන්න මේ වෛරේ උ සාරිබපුත්්ධ මහාරතනා දේශනක ලස්සන උපමාවක් සජතා පියාවසෝ පරිත්තන් ගෝපාදේ මේ තියෙනවා කියන මේ මේ ගවකුරයකින් සෑදුනු වලක් මේ වතුර පල්ල තියෙනවන්නේ මනුස්සය කෙන කිය පිපාසේට අහු වෙලා පිපාසෙන් පීඩිත වෙච්ච කලන්ති හැදිච්ච නුස්සේ කැවිල්ල අරන ගවකරේ වතුර පිල්ල තිීනෙනවන්නේ ඔොතෙන් ඩැවිල්ල කල්පනා කරනවා කිනෙන මං මේ අත්තින් හරි භාජනයකින් හරි ගත්තත් මොකදවෙන්න වතුරට කැලබිලායනවා. හොඳම දේ තමයි කියලා මෙයා හිතනවා කියනවා ගවයක් වගේ මං මේක මේ කටින් බිවන හොඳයි කියලා යාමකදකන අධිකක්ත් පහල්ට කල්ලා අ ගවේක් බොනෝ වගේ කටතිල බොනව කියීනවා. විසාාර්පෘත මාහසනය උපම බලන්නක ආන්‍යය වගේ කියනවා ආවිශමත්නී ආන්‍යය වගේ ඒක අගයාගේ හර අපිරිසුදු කායික්‍රියා විතන් දෙපාකිනවා. අපිරි සුදදු වාචික්‍රයා විතන් දෙපාකන හිතන් කියීනවා අන මෙයා කාලින් කාල් ඇවිල්ල හිත පිරිසුදු කරගන්ඩ භාවනා කරනවානේ ඒතුළින් හිත පහදිනවන් එහෝගේ ආනෙක් හිතන් කියීනවා. හොද දකි ලැබන ම කට ලාතුරක හොදද ගැෙන හිතන්න කියන යා මේගේ හොඳ දෙයක් කරන කරනවා කියලා ඒ කලාතුරකින් ලැබෙන්නේ දැ මේ එක තියෙන කාලෙන් කාලා ඒක මේ හැමවෙලේෙන් භාවන කරන කෙනෙක් නෙවේ මේගේ හැමවිලේම තියන කායක්‍රිය පිරිසිුද. හැමලින් වර්ශය ක පිරිසුදදු හැේ කාලින් කාල යා මේ පොඩ්ඩ පොඩ්ඩ මේ භාවන කල චුට්ට ුට්ට මේ හිත පිරිස්තු කරන මහන්සිගන්නකින් ආනෙහි තන්නක. ආන මෙතනකොට උපන් වරේ. වෙලාඇද බලන්න පින්වත්න්නේ අපි මේ අහනෝ වගේම අපි මෙ පුරුදු කරඩුවනි එතකට අප නිතර මේ දේවල් අපිට මිනිස්සුත් එක්කින් අපින්න එත මනිස්ුත්තක් ප වට පින් මනිස්ු ගැනතම වර හට ගන්නන්නේ ඒ හට ගන්නකට මේ පිරිවවෙල්ට අපි හිතනව වනම් පින්වත්න්නේ අප උපන් වයිරමකක්දයන්නේ දුර වෙලා යවා ප්‍රහාණී වෙලා යනවා කාන්තමික සිද්ධ වෙන දයක් ඊළඟ සාපෘත්ත මහරත වස ඊලක් පුද්ගල ගැන දේශනා කරනවා ඒ මේ වගේ කියනවා රිපුත්ත හරද දේශ කරනවා ඊලඟ පුද්ගලය ඇතමයි ඔන්න එයාගේ මේ වචනයත් අපිරිසිුදුයි කායෙකාවත් අපිරිසිුදුයි. එතකොට මෙයා මේ කාලෙන් කාල් ඇැවිල්ල මේ හිත පිරිසුදු කරන්නෙත් නෑ භාවනාව දින්නෙක් නෑ එතකොට සාරිපුත්ත මහරදන්න දේශනා කන්නවා හැබැයි මෙයා ගැනත් හිත දූසිිත කරගන්න ඇතු මේ හිත මෙයා ගැෙනත් වෛරී තුර කරගන්න කියනවා. එක මේ වගේ කියනවා. ඔන්න මේ සාරිපපුත්ත මහරතනස් උපමවදේශනා කරනවා එක මේ වගේ කියන. සේහිතාපය අවසෝ පුරිසු ආබාධිකු. ඔන්න මේ අසනපෙච්ච මනුස්සෙක්ඉන්නවා බොහෝ දුකට පත් වෙලා බාල්ල ගිලානු අධ්‍යාන මක්ග පටිපන්නු මෙයා දීර්ග මාර්ගයට එනවා කියවා. තස්ස පුරතෝපිස් ධූරේ ගාමු එයා එයා ඉදිරින්තියෙන ගම හරී දුරයි කිය. පච්චිතෝපිස්ස දූරේ ගාමමු එයාට පහුන ගමත් දුරයි කියන දැම කාන් දීර්ග මාර්ගෙනඉන්නේ දීර්ග මාර්ගික ඉද මෙයාට පහුන ගමත් දුරයි ස්සාහහිතෙන ගමත් දුර දැමත් කොයි පතර තැන බේනි ඉතිං සාරිපතමා දේශනා කරනවා සෝන ලබෙය සප්පායානි භෝජනාන මෙයා ගසනීපට ගැලපෙන කෑමත් මෙයන් ලබෙ නෑ. න ලබේයේ සප්පායානි බේ සධ්‍යානය ිහෙතුත් නෑම ඇත. න ලබේයේ පතිරුවපං උපට්ාකාම්. මෙයාට සුදුසු උපස්ථාන කරන්නට කෙනකුත් නෑම තනී යනමිය. ලබේ ගාමන්ත නායකං එක මෙයාට මේ මාර්ගි පෙන්වන්ට මනුස්සේකුත් නෑකන හවල්තන්ට යන්ඳකට පෙන්වන්න කෙනෙකුත් නැකෙනවා. මෙතන් දෙනවා තමේනං අන්‍යතරූ පුරිසු පස්සය. අධ්‍යාන මග පටිපන්නු. ඔන්න දැ මනුස්සෙක් ඇවිල්ල වෙන මනුසෙක් ඇවිලලා දකිනවා මේ මනුස්‍ය තනීින් යනවා. දකිලා සෝ තස්මින් පපුරිසේ කාරු්ඥන් ඒව. උපට්ටාපයේ මේ මනුස්්‍යයගන කරුණාව උපදදාගන්නවා. අනුද්දන් ඒව උපට්ටාපේයේ අනුකම්පවඋපපුදවාගන්නවා මොකදද අනුකම්පවඋපදගන මෙයා හිතනව කියෙනවා ඔහෝ වතායන් පොරිසුල් ලබේයේ සප්පායන බේසජ්ජා නීමේ මනුස්යා තනින් යනවා. මේ මනුස්යාට ලැබෙනවනං මේ මනුස්යාගේ ගිලන් බවට ගැලපින ආහාරපාන ලබේ සපායනනි බේසජාන න මනුය ලබෙනවන. ුසියාට ෙත්තෙත් ලැබවන දැම තන විතරයි. ඒ මහිතනො කියනවා. ලබයි පතිරූපං උපට්ටකං අනේ මෙයාට මේ උපස්ථාන කන කෙනෙක් ලැබෙනවන. ලැබයි ගාමන්තනාක අනේ මෙයාවක් කරංගඩ් පුළුවන් මොව එතරකැන්න පුළුවන්ෙනෙක් මේ මාර්ගින් ලබෙනවනන් කියලා අනුකම්පාවක් උපදවාගන්න ෝො කියවා. ඒකට හේතුව මකක්ද කියනවා මේ හේතුම් මගාතිෙනවා මායම් පොරිසෝ ඉදේව අනසන අනය බෙසනං ආපත්ජිත් මේ ඇැතනෙන අනේ මේ මනුසයා වෙනත් කරදිරයකට තවත් පැටලෙන් නැත්තම් හොඳ ඒ කියලා අනුකම්පාවක් ඇතිකර ගන්න කියනවා. ආන්නේේ වගේ සාරිපපුත්ත මාරතන් දේශනා කරනවා ආනේ වගේ හිතන්න කියලා. එක අනුකම්පාවක් ඇතිකර ගන්නඩ කියනවා අනේ මනුසයා මේ කයින් වැදි ක්‍රියා කරන්නේ වනයෙන් වැදි ක්‍රියා කරන්නේ ඒවගේ මේ මනුස්ස්‍යය හිත පිරිසදු කරගන්නත් නෑ හිත පිරිසුදු කරගන්නත් නෑ මෙයාගැන හිතන්දකිනවා මෙහෙම. අහෝ වතා ආයස්මා කායි දුච්චරිතම් පහයි කායි සුචරිතම් භාාවයේ අනේ මේ මනුස්යා කායික දුෂ්චරිතය බැහැර කල්ල සුචරිතය වඩනවනම්. වචී සුචරිතම් පහයි වච දුච්චරිතම් පහයි වච සුචරිතම් භාවයේ. අනේ වචනේ දුෂ්චරිතේ බැර කල්ල සුචරිතය වඩනවානම්. ද්චරිත පහයි මනු සුචරිතම් භාවයේ මානිස්ක දුෂ්චරිතය බැහර කරල සුචරිතය වඩනවනං කියල මෙයා හිතනෙන තංකිස්සේ හේතු. ඇයි මෙයා හිතන්නේ මායන් ආයස්ම කායස්පදා පරම්මාන්න අපය දුක්ගති විනි පාතන් නිරයන් උපද්ජැති. අනේ මේ මනුස්්‍ය මාර්ණින් මත්තේ නිරේගිහිල්ලා මේ බොහෝ දුක්කිලින් සිද්ධිනොන. අනේ ඒ ඉරණට පත් නොවේවා කියන අනුකම්පාවක් ඇති කරගන්නවා කියන. ලස්සන වාලේ උතුම අනුම්පවක් ඇතිකර ගන්නකෙන එතකට එතකොටත් තියෙන වාමින්නාසමකද මේ මෛත්‍යයේ චිත්තයන තියෙනෙන ආනේ විදියට උපන් මේ තරහ ව්‍යාපාද දුරු කල් දාාන පුල්ුවන්කි ී විල කරනු දැනගෙනන්න එක පටන මොක දෙදනද අපට කියන හම්බ වාමස. වෙලාලවකට කායික දුරුවලතා තියනයි. වෙලාකට වච්චනින් දුරුවලතා තියනයි ඒ මට දෙකම දස් පරස්තියන. ඒෙමයි කලාතරගගේ සමට හදකි න්න ලැබෙන ැබෙන හමතින්න. මට එහෙම දකින්න නැතිත් නැති ඔය හමතැනකම කෝදේ හටගන්නතැන්තියනවා ඒම එ නිසාපි තේරුම් කර හැටියුහම දත්තියන කියළ දන්නවනවා ඒමයි තකොට ඒලාට කරෝදේ දුර කරන්න යඕන කියන කල්පනාව තියනවා ඒම මත වඩ ආනරි මක දැහමියකෙ අපි හිතර රැගඩෝ. තුක හිත රැගන්න ම රපත්ත මහරතන් වහන්සේ බදුරජණන් වහන්ස වගේ උත්තම මේ වගේ දේශන අපට දේශන පි ද්‍යස් ගන්න බල පු ුව අනු පව ෙක ො ට හප පිනිස් පවතිවානය කිය අනුකම්පාවක් කඇතිකරගන්න පුළුවන් ඇකට පිවත් අපේ හිත ැක්නවා. මොකද අර තරහයන්ගෙන. බලපෑම අපේ හිතර ඇතිවෙන්නේ මොකදක් මේ විදි හිතනගොට ඒ තරා ප්‍රාණය වෙන අපේ හිත ආරක්ෂ වෙනවා. මෛත්‍රී හිතතේ නිසා. අවසාන සාරපත්ත මහරතන දේශන ගන අන්තිම පුද්ගලයාමොකක්ද ඔන්නඒම අති පුද්ගලයකින්වා හොඳට කායික්‍රිය පිරිසුදු. වාචසි ක්‍රියා පිරිසිදුයි මෙයා ඒවගේම කාලෙන් කාල්ට මෙයා හොඳට භාවනා කරලා හිත පිරිසිුදු කරගන්න කියනවා. එතකට මේ ගැන කොහමදකින උපන් වයිර දුරයි දැම්බන් හොඳ කෙනක් ැ ටගන්න පුළුවි නිතර කායික්‍රයා හොඳයි වාසිික්‍රියයා හොඳයි මේ භාාවනක් කන ඒ කෙන ගැන ෙකුට අපේ හිතේ වෛරය කටගන්න පුළුව තරහ කටගන්න පුළුවන් හිතේ ස්වභාවය කියන්න රදන්න නිසාන්න ඉතින් ැටීම කට ගැටීම කටගන්න පුළුවන් ඉතින් ඒකනාගෙන කොහොමද කියනමේ උපන් වෛර දුරු කරන්නේ එක මේ වගේ කියන ඔන්න මේ සාරිපුත්ත මහරතන් දේශනා කරනවා මේ සේතාපියාවස පොක්කරනි අච්චෝදක සතෝදක සීතෝදක, පොකුුණත් තියෙනවා කියනවා පිරීසිුදු වතුර තියන. ඒවගේ හීතල වතුරතින පැහැදිලි වතුරතියන පොකුුණත් තියෙන කියවා. ඉතින් සාරිපුත මා දේශනා කරනවා. සුපපතිත්තා රමණීයා, නානා රොපකී සංජන්තා. ඒවගේ මේ රමණිය වූ මේ ගස්කොලන් ඇති. නක්තිගෙන කිය වැලිතදාවක් ඇති පොකුුණක්තිෙනවා කිෙනවා. මේකට පුරුසයක්කෙනවා පිපාසයෙන් අහු වෙලා කලන්ති හැදිල පිපාසින් පීිත මනුස්සෙක් මේ පොකුල්ලඟ ගෙනවකි කියනවා. මේ රමණියෝ පොකුල්ඟට ටෙනවා කියෙනවා. ඇවිල්ල ඔන්න සෝතම් පොක්කරණින් ඕගාහෙත්වා නාහත්වා මේකට බැහල නානව කියන. නාලා පිවිත්වාච පච්චුත්තරිත්වා හොදවට වතුර බීල වතුරත්්බීන හොදට නාලා තත්වව රෘක්කච්ඡායි නිසේදයි. ඒ ගහමුල්ට වෙලා හොදද හන්ස වෙලා විවේක ගන්නවා කියනවා වතුර බීල නාලා හොදට විවි ගන්නවා කියනවා. එ ආන්නේ වගේ කියනවා. ආනන්නේ වගේ ආයුස්මත්න මේ පුද්ගලය ගැන මේ උපන් වෛරයේ දුරු කරන්න කියනවා මොකදද. ඒ හොද පුද්ගලෙක් නවයකෙන් යයි කායිකය පිරිසුද වාජසයයක් එක. මනසින් මෙයා නිතර මනස පිරිසුදු කරගන්න භාවනා කරන්න කෙනෙක්. මෙයා ගැනත්තුපන් වෛරේ මේ විදිරි දුර කරන්න කියනවා. මේ සාරිපපුත්ත මහරහතන් වහන්සේවෙන්න මේ විදිහට දේශනා කරවා මේ එතුකට මේ වයි කෙනෙක් ගැන පින්වත්න අපිට තරහ කටගන්න පුළුවන් එතකට අපිට නිතරම හොඳ දේවල් කර කෙනෙක් ගැන තරහ කටගත්තුොත් අපි නිතර අපිත් අපිතුරට යොමෙන්ඩුන් අනනි මගේ හිතීමේ වෛරයක් කටගත්ත මේ මනුස්ස ගැන එතුර බන් මේ වගේ උතුම කෙනෙ ගෙනත්මං වෛරයක් කටගන්න නකිල ඇග හොඳ ගුණම දකිින්ඩ කියනවා. ය යහපත් ගුණම දකිින්ඩ කියනවා ආන එතකුටඒ වෛරේ දුරු වෙලා යනවා ඉතිම් ස්වාමෙන් වවාස බලන්න්න ඒනම් මේ මෛත්‍ර චිතමයි අපි පුරුදු කරණඩ ඕනි අපේ මේ තරා දුරුකරගණ්ඩ වෛරයේ දුරකරගන්න ඒකනි දැන් බාන්න මේ මෛත්‍ර බාන ආනිසස් පවා උන්නස් දේශනා කරන්නේ සාරිප බුදුරජම දේශනා කරා ඒ තරහා නැති ති කෙනකට මයි මේ ආනිසංස ලැබ සාරි බදුරජමන් දේශනා කන මෛත්‍රීබාන හොදුවට පුරටි කරනවානම් ආසේවිතායි මෛත්‍රීපාන හොදර සේවනය කරන්නවනම් භාවිතායි වඩන බහුලේ කතායි බහුල් වසයෙන් වඩනවනං යානි කතා යානාවක් වසයෙන් වඩනොන වත්තු කතාය. ඒ වගේම ලැගසිටිය හැකි දෙයක් තැනක් වසයෙන් වඩනවන මේ හොදට පිහිටවාගන්නවන හිත මෙන් ආනිසංස ලැබෙනව කියන සුකම් සුපති ඕන බලන්න සැපසේ නිදාග එතුර ස්වාමින් වහන්ස දැන් ම මේ කාරණය කිවී බලන්ඩ එතකොට කෙනෙක් මේ වෛර නැති හින් තරානැති හිතින් ඉන්න කෙනෙත් ම සැපසේ නිදා ගන්න එඇතකොට මෙත් සි යානිසහන්ස සුකම් පටිපුජ්ජතිමයා සුවසයේ අවදි වෙනවා කියනවා. ඒවගේම පාපකං සුපිනම් පස්සති මෙයා පාපයේ සීල දකි නෑකනවා. මනුස්සානම් පියවෝහොති නුස්්‍යන්ට ප්‍රියයි අමනුස්සාාන පියහෝතති අමනුස්්‍යයන්ට පියයි දේවතා රක්කන්ති දෙවී ආරක්ෂා කරනවාකිීනවා. නාස්ස අග්ගීවා විසංවා සත්තන්වා කමති වසවිසවෙලින් ගනියවපද්‍රවලින් අව්‍යාවිදලින් මෙයාට හිරියරැක්වන්න නෑකින තුවටන් චිත්තන් සමාධීත වාහිත සමාධීනවාකිීනවා. මොකවන්නව විප්ප සීදති මෙයගේ මූන පැහැ පත්වයෙනවාකිීනවා. බුදුරජමා දේශනාගෙන අ සම්මූලෝ කාලංකරෝති. සසිහිමුලා නොවී මෙයා මර්ණයයට පත්තිෙනවා කීනවා. ඒවගේම දේශනා කරනවා. දම්මං අපපටි විජ්්‍යන්තෝ. මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න බැරනුත් බක් ප්‍රහ්ම ලූපූපගාමති. බර්මලොව ගිහිල්ලා උපදිනවා කිනවා. ම මේ කාරණය මතත්කරේ ස්වාමන්හස පින්මත්ලි මේ වගේ ආනිසංස ලැබෙන්න්නේ තරහා දුරු කරල වේසේ වෛුරයේ දුරු කරල මෛත්‍රීං වාසයකරන්න කෙනකොටයි. තු නිස ලබෙන්නේ තින් මේ නිසාං සාපේ ජවිත ලබාගන්නනම් පින්වත්න්නේ දේ දු කරඩනම් අපි හොඳට මේ මෛත්‍රී ජේතව විමුත්තිය පුරුදු කරන්ඩනේ ආන එතකට තමයි අපිට මේ උතුම් අවස්ථාව උදාවන්නේ තව අසානසින් පින්නස්වාමින චෝටි මේ කාරයමංගේ කතායි කෙටියෙන් විස්තර කරන්න අපට කාල වෙලාවනුව දැම් බලස්වාමින්න්නසා රජගහනුවර හිටිය උත්තරා කියලා සිට්ටු කුමාරිකාක්. උත්තර මේ සුමනා සිටුකුත් සිමනා සිටුවරැ ක්ද. ඉති මෙයා මේ මැ දාානත්දෙන් දුවමුණාවන බුදුරජණන් වහන්සේටයි සංගරත්නීට මෙයාමකදකර මේ පියාට කිව්ව මේ අනේ මට මේ ම මේ මේ ගෙදර ටැවිලමට දානයක් දෙඩත් නෑ මට මේ පිනත්ධහමක් කර ගණඩන්නෑ කියලා පියතුමාට ලියමක්කිව පියේතුමා කල්පනා කර අනේ මගේ දුව මේ දුකට පත් වෙලා දන් දෙෙන්ටත් නෑ පින් කරන්නත් නෑ කියලා කහවනු මට මතකයි ලක්ෂයයක්ද්දකොයුතු දුවට යවනවා මේකින් පින් කරඩ මේ රජගහනු රන්නවා සිරිමා කල ගනිකාව එයා තාවකාලිකු කුළලියට ඇලගන්න ස්වාමයට උපස්ථාන කරන්න දෙදඩ කියන දැම්මක දෙකර මේ උත්තර ස්ෝතාප පණඩි කෙනෙක්න ස්වතා පන්න ශාවිිකාව මේ සිරිමාට කියනවා මේ අනේ යෙහිළිය ඔයා මේ දින දවස් දාහතර මගේ ස්වාමයාට යෙහිෙක්කැට උපස්ථාන කරන්න කියවා. මං ඒ දවස්ටිකේ බුදුරජණන් මාසිතර සංඝයාට ධන දීල බනහල පින්ඩස් කරගන්න කියනවා. දැන් ඔන්න මේ උත්තරා සිටු කුමාරිකාව හරී වෙහෙසෙනවා ඇ දැලිගාගනය මේ ගොඩාක් වෙහෙස වහන්සේනවා සංගයට ධානි පූජ කරන බුදුරජණ මහසර දානනිහ දැන්ද. ඉතින් මේ උත්තරාගේ ස්වාම්පුරුසිය උඩු මහල්ට වෙලා උත්තර හදිය බල හිනාාවෙනවා. හිනාාවෙනවා අනේ මේ මෝඩ මෝඩ උත්තරා මේ මුඩු ශ්‍රමණයන්ගෙන මේ දැලිගාගෙන මේ මහන්සේෙන් නිසිල සිනාාවෙනවා මේක බලාගෙන්න්නවා සිරිමා සිරිමා කියන පින්න මේ තාවකාලිකව මේ උපස්ථාන කරඩ ආපු මේ ගනිකාව සිරිමා බලන ඇයි මේ මනුස්්‍ය හිනාවෙන්න කියලා එතකොට අර උත්තරා දයා බලාන හිනාාවන්නේ එතකොට කල්පනා කනම් මේ මනුස්්‍යයා තාමත් උත්තරා ගෙනැයි බැඳිලා ඉන්නේ මේකට හොඳ වැඩක් කරන්න ඕොන කිලා ක්‍රෝදේ හට ගන්නවා උත්තරා ගැන්න. දැ උත්තරා කියන ඒ ගෙදර සිට්ටු දේවිය. දැම් බලන්ඩම මෙයා ගනිකාව සිරිමා තාවකාලික කර අප කෙනෙ මෙ අමකදකිර කුස්සියට ගියා කුස්සියට ගිහිල්ලා දැන් ඒ වෙලාවෙ තෙල් බදිනවා. තෙල්තාච්චිය ලඟට ගිහිල්ලා හැන්දක් ගත්තා. තෙල්තාාච්චිෙන් පිරේවා තෙල්චාචේ හැඳද පුරුවල ද සිරිමාළඟට යනවා. එක පාරනු සිරිම දැක්කා සිරිමා යනවා මේ උත්තරා ළඟට උත්තරා සිටු දේවිය දැක්කා සිරිමා එන්න මේ ට තෙල්වක් කරන්නයි මෙයා කල්පනා කරන බාලන මේ එකක හරි වැදගත් කාරණය මෙයා කල්පනා කරනවා මුළු සක්වල ම හරී කරදරයි. බඹොලුවත්නේචයි හැබැයි මගේ යෙහෙළියකි ගුණේ ඉතාමත් මූතුම්. මේ යෙහෙළිය නිසයි මට මේ තාක් බණහන්ඩ පුළුවන් ගුණේ මේ තාක් දන් පැන්දෙන්ට පූජාව පුළුවන් ගුණේ මේ යෙහිළිය කෙරේ මගේ හිතේ වෛරයක් නැත්තං මේ තෙල් තික සිසිල් වේවා මේ යෙහලිය කරේ මගේ හිත වෛරයක් තියනවන මා දැවේවා කියල හිතුව. හරිපුදුමයි ස්වාමන් වහස අර සිරිම ඇවිල්ල ඔළුවට වක්කරා තෙල් මොකද වන්නේේ සිල් වෙලාගයා. ආචරය බල මෙත් සිිතක අසිරයේ බලන්න පින්වත්න්නේ එන දේශේ දුර කරන්න ක්‍රෝධය දුරන්න ම කද කරන්න නි පුළුවන් රම් මෙච්චිත බඩන්ඩුවනේ. අවසානි බදුරජාම දේශනාර අකෝධනය ජනය කෝදන් කෝදය දුර කරන්ද කරෝද නොකරයින්ට කියවා කෝද නොකරීමෙන් මයිකෙනවා මේ ක්‍රෝදේ දුර කරන්න ති ඉතින් පින්වස්වාමෙන් හස පිල් ලබිෙන කාලවෙේලාවානුව මං විස්තරරස්වාමෙන් හස මේ. දේශයෙන් ඉත්ම යන්නේ කොහොමද දේශයෙන් නිදහස්සෙන්න්න කොෝොමද කියන කාරණය සාාරිබපුත්්ත මහරතන්නාසික උතුම් දේශනාවනුව මේ අපිට පැදිල හෙනම් මේ විදි අපිට දේශයේ දු කරගන්න හැකියාවක් ලැබෙන කියන කාරණය සාමන් හස වහිරය කියන දේ දුරු කිරම්ම තමයි වෛරය ජය ගන්න තිේ. නහි වේරයන වේරාණය සම්බන්තයදපු ජත්කු දාචන. අවේරේනච්ච සම්මන්තයේ ඒදම්ම සනන්තන වෛරේ ක්‍රෝදේ දුරකරනතියන්නේ වෛරන කිරීමන්න. අවයිරන්තමයි ජයගන්තියන්නේ මෛත්‍ර. ඉගේ මෛත්‍රයගෙන පැහැදුනාට පස්සේ මෛත්‍රය සිත පිහිටියට පස්සේ තමන් හා තමන්ට ක්‍රෝධ කරන්නාව තමන්ගේ සිතේ ක්‍රෝදය හටගන්නාව වෛරයේ හටගන්නාව වෙන කිසිවෙක් වෙන කිසි කෙනෙක් නෑ වෙන කිසි දෙයක් නෑ කියලා තමන්ගේ සිත මෛත්‍රී තුළ මනාව පිහිටනු සංසිින්න්දීමට පත්වෙනවා ඉක්මවා ය මෛත්‍රයේ පිහිටයා ඒ නිස්සරණ ධාතවට පත්වනාවෙන. ඉතින් බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෙක් ලබන එ විභුක්ති සවය මේ ක්‍රෝදය නම්මෝ ධාතස්භාව ඉක්මවා කෝදයෙන් ඉක්මවාගේ මෛත්‍රී චිත්ත විමුක්තිය නම්ෝ ධාතස්භාාවය. එක ධාතස්වභාව කළලමක නිස්සරණය ධාත කියල සඳහන් වෙන්. අදවසේ අපේ ඊළඟට සාහකච්ඡා කරන්නේ ක්‍රෝධය වගේම අපේ හිත්තුලති නො විහිංසාාව. තරහා තිං අන්න ඒ දුරුවීමේ ධාතුස්වභාවය බදුරජාණන් වහන්සේ වදාළ කාරණාව සාරිපුත්තු මහරහතන් වහන්සේ මේ දසුත්තර සූත්‍රයේද මේවිද හිටවදාලා. පුනච පරං අවස්සෝ බික්කුණෝ විහේසම් මනසිකරෝතෝ විහේසායි චිත්තන්න පක්කන්දති නම් පසේදති නසන්තිිට්ටති පිමුච්චත් න විමුච්චති. වද ඇවැත්න භික්ෂුවහට විහිංසාාව මෙනෙහි කරද්දී. ඉන්සාවතුල සිත නො බැසගනිී නොපහදී නොපි හිටයි. ඒ හිංසාවේ නොගැලෙයි. අවිහේසංකෝ පනස්ව මනසි කරවුතු අවිහේසායි චිත්තම් පක් කන්දද. ඒවගේම ඒ භික්ෂුවට හිංසාවෙන් නික්වීම නම්වෝ අවිහේසාාව කියන්නේ කරුණාව. ඒ කරුණාව මෙනෙහි කරද්දි ඒ කරුණාවවෙෙහි සිත බැසගනිී. පරදුක්කේ හදයන් කම්පෙන්තයේේති කරුණා අනිත්හයිගේ දුකදකිද්දී හදවත උනුුවෙනෝ අන්න යට කියනව කරුණාව කියලා අන්නේේ මේ ඇයට මේ දුක ඇති නොවේ නම් කියලා ඒ විහිසාාව දුරුව කෙනගේ සිතේ උපදින දේ අන්න ඒ විදියට කරුණා සිත ඒ කෙනාගේ පක්න්දති හොඳට පිහිටලා තියෙනවා බැසගෙන තියනවා පහදිනොො පසීදති සන්තිට්ටති පැහැදීමෙන් මනාව පිහිටලා තියනවා ඊළඟට විමුච්චති කරුණාවෙන් අර විහේසාාව නම්ම සිතුවිලි ඒැන විහේසා සිතුවිලි බැහැර වෙලා තියන විහිංසා සිතුවිලි බැර වෙලා තියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ කාරණාවමයුතියට වදාාරන ඉරඟට තස්සතාන් චිත්තන් සූගතං සුභාවිතං සුවිට්තිතං සුයිමු විසංයුත්තං විහේසායි ඔහුගේ සිත මැනවින් කරුණාවට ගියය මැනවින් දියුණූයේය. හිංසාවෙන් මැනවින් නැගී සිටියවෙයි. හිංසාවෙන් නිදහස් වුනේවී. මැනවින් නිදහස් වෙලා හිංසාවිෙන් විසංයුත්ත වූ යේවෙයි. හිංසාවින් වෙන්ගුණාවෙනවා. ඒච විහේසාපච්චයා උපපජ්ජති ආසවා විගාත පරිලා හා මුත්ෝ සෝතයි නස්ෝතන් වේදනම් වේදේති ඉදමක්කාතම් විහේසාය නිස්සරනම්. ඉංසාව හේතුවෙන් දුක් පරිදාහ ඇති යම් මාස්ත්‍රවය උපදිීත් නම්. හේයින් නිදහස්සුනේවෙයි. ඒ හිංසා වේදනා නොවිදී. මේ කරුණා සමාධිය හිංසාවෙන් නික්නුවෑමයයි පවසන ලද්දේ. තින්ගේ කරුණා සමාදීනම්මු විහිංසාව ඉක්මවාගේ හිංසාව ඉත්මවාගේ. ධාතුස්වභාවය සාරිපපුත්ත මහරහතන් වහන්සේ අවබෝධීට දුෂ්කර වූ ධාතු සභාවය නිස්සරණයේ ධාතුවක්ක දයට වදාලා. ඉතිං අපි මේ විහේසාාව දුරුකරවන කරුණාවගෙන ඊළඟට සාකච්ඡා කරූ ප පින්නස්සාමින් වහන්සේ මේ කරුණාව වැඩිනාකාරයග කරුණාවෙන් පහදලදනි. නමෝබුද්ධාය හැම දෙනාටම තෙරුවන් සරණයි ගෞරෝණී අපි පිින්වත්ස්වාමෙන් අසලගෙන් අවසරයි ශ්‍රද්ධ වන්ද පින්වත්න අවබෝධයට දුස්කර වූ කාරණාවන් අතරින් ඒ නිසාරණීය දාතුවතරින් තුංගෙන කරුණ ය තමයි හිංසාාවෙන් ගැලවීම කියන එක එතට හිංසාාව කියලා කියන්නේ අපි යම් පිරිසකට දැන්ි දැන් අපි පානාධිපාත වේරමණී ශක්ෂාපදන් සමාධයාමි කිය සිිල් පදේදී එය සතුන් මැරීම වැලකීමේ හිංසාවි ප්‍රාණගාතන් වලකිනව කලකි එතකොට ඒ පානාතිපා ශක්ෂාපදේ විග්‍රහරනකොට බුදුරජාන්සේ හරි ලස්සට විග්‍රහයත්තිනට කලින් හිංසා වනොත් වලකි නාකරයත් එතමයි නීත දණ්ඩෝ නීතනේ දඩු මුගුරු අත්හරෙන කිය නීත සත්වෝ ලජ්ජී දයාාපන්නේ ඔයවිදිහට දොයානුකම්පාාවෙන් යුක්තව ඊට පස්සේ දඩු මුගුරු අත්තැරමින් කරුණාවෙන් යුක්තව අන්න වාසිර කරන්න කියන ඒ ඉන්න කෙනා තමයි යන්න ඉදන මුගර අත්හරලා රුණාවෙක් දයව යුක්තු විඳග න්න ප්‍රාණගාතින් වලකිනවා. එදකට ප්‍රාණඝාතයක් වඩ උපකාරයක මූලක තැනක් තම එහෙනමේ හිසාව කියන එක ඊට කලින් වෙඩ පුළුවන් දෙන් අපි දැකරතින්න ඕන කෙනෙකුට තරහකාරයකුට අපි ගහන්න බනිින්ඩ යනකොට ස්ලාම එක් එයා මරන්න කරන්න යනවන් එයායට ස්සල්ල ගහල්ල පෙරලා පංසා කරලා තමයියා අවසාන මරන්නේ ඒගෙන්යා සතුට වෙන දැන් ක්‍රෝධයකන අපේ දැ පින්ව ස්වාමනස විස්තකර යිතන ක්‍රෝධය කියනකේදීේ හිංසා කරන එකන මුලිමතියන්නේ දැ එතකොට දැන් ක්‍රෝධය කියනකේදී මිහිරි අග තමයි කියනව මිහිරි අගතමයි කියනරය දුක්විදිෙන විපාකයේ බලබල බලබල හිතයටටින් සතුටුවෙන එතකොට ඒ සතුටුවීම තම අයට මිහිරයාගේ කට හිංසාාවවිෙන් පීඩාවට පත්තල දුක්කි ිනය එකකද අන සතුටක් එතකොට හිංසාාව එතකොට මේ හිංසාවී තියන ආදීනවය බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ හිංසා හිංසාාවෙන් වඩ තියන ස්වභාවේ ගැෙන දේශනා කරනා මොකේ දර හරි ලස්සන සූත්‍රයක් තියවා මේ චූලකම විවංග සූත්‍ර. ට ල මවි ංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද ඒතමයි දැන් දේශනා කරන බදුරජාණන් වහන්සේ තමයිකින යම්කි සිස්ත්‍රයක්ක්වා පුරසෙක්ව අමකත කරන සතුන්ට හිංසා කරනවාගෙන. අනුන් ලවාහරි තමන් වාහරි ක් ර හිසාක් කරනවාන ොහමද අන් ගල් ලින් ඩිවලින් දඩ මු ගරින් ෝද තුට හිසා කරනවා. ඔහු ඉතින් මේ රිංග ැස් කල. මේ අයරින් සමාදං වෝ ඒ කර්මය නිසා කයමදී මරණින් මතුවන්න දැන් එයාපාපේ නිසා අපය නමු දුග්ගති නම් විනිපා නම් නිරේ උපදිනවා. ඉදින් නැවත මනුෂ්‍යාත්භාවකට එනවන දැන්හහි විඳවල විඳවල විඳල ආයඔන්න චුතුවෙල මනුස්සාත්යකන යම් තැනක උපදිනවන බොහෝසී පොල යුක්තයි. නිසා පා ද පන්ගේ ෙඩ් ද සමරයි දන් සහරය දෙන් හිතන්නන්නේ දට එනකොට හිතන්නේ ග්‍රහයා වෙලා අම්මගේ වැරදි තාත්තක රදි පීට පස්සමේ කේත ලබල විදි ලබලතින කේත මොකද සසර හිංසා කරලා. එතකොට හිංසාව තමයි අත් ලබපු කේත. එතකොට ඒ කර්ම විපාකයා අවසං වෙනකං. එයටට දස්ව මකට දැන්ය තමතම පුද්ලක රැස්කරටත් න බද් දේශන චූලකම ම සුතර පුදුරජාන් දේශන කර එක යමතන කොපදරනම් ොහ අසනීපල යුක්තයි රන මනුසාම මනුසාහත් බාවක ටෙනවානම් යම්තයින ගොප දිනවානම් බොහෝ අසනීපොලින් යුක්තයි. ඒනිසා සතුන්ට හිසා කිරීමක්කඇද අතින් ගඩපුකරලින් අ්‍යාවධදින්ව හිංසාක ඔය වැඩි පිළිවල බොහෝ ආභාත ඇතිවීම පිණසමයි හේතුවෙන්නන්නේ එක කියනන්න බුදුරජාන් දේශනකොට හිංසාවයා දීන දකට. ට හිංසාය විාකම.

උපන් සත්වවැට ලිඩවීම දුක් පීඩා කොහමත්තිවන නමුත් ඒක අන්න බදුරජාන්තිසිේ අල්පාවාාදී යුක්තයි. අර්ක බොහෝ ආබාද සහිතයි. එතකට බොහෝ ආබාද සහිතයි. බොහෝ පීඩා සහිතයි. ඊට පස්සේඒයා මොක දෙන්න බොහෝ සසීපලෙන් යුක්තයි ැන් මෙතන යන්න අල්පාදම ඒකට මෙන්න මේ සුභාවේ. එතකොට හිංසාවෙන් වැලකීමෙන් ලැබෙන ආනිසංසමේ. එතට බුදුරජාන්සේ දේශනා කරන මේ අවිහිංසාාවට හේතුවෙන් මක දැ නිස්සාරණය ධාතු කියන මේ කැදනවී. එකට අවිහිංසාව හිංසාවත් දහතුවාන්. ග නිසා ල මහිසාාව. ය තුර අ හිසාාව නම් දැමේ භාවයතින සනිධනස ත්‍ර මී ක්‍ර දේශනා කරලා. අවිහිංසා ධාතු නිසා බුදුරජා දේශනා කරන, විහිංසා ධාතුන් භික්ව පටි පති හිසා සඥ. අවිහිංසා ධාතු නිසාවපදින්නකන හිංසා සඥාව කියන. ට අහිසා සయ පට చප ජ හිසා සංකල් ංකල් ති . අවිහිසා සංකල්පන අවිහිසා සංකම් පටි චුපජති, අවිහිසා චන්දු හිසාහට කැත්තක් ඇතිවෙනවා කියන. අවිංසා වැැලක හින්සාම් වැල කළලයින්. අවිහිංසා චන්ද. අවිහිංසා චඳම් පටි චුපජති අහිංසා පරිලාහු ඒ නිසා මොකද දෙවිෙන අවිහිංසාාවෙන් දෙවිල්ල තගන එක අවහිංසාට ඒතරගේ ආසයි. එතක අසම් දෙවිල්ල නිසා බුදුරජාණන් දේශනා කරන පරිලාහ පට చපපජති, අවිහිංසා පරි ේස. ඒනිසා අවිහිංසා සොයන්නය කියන. අවහිංසාාව සොය අවිහිංසා පරියේසනම් භික්කවේ පරියේස මානු නිසා සොයන නිසා මකදන සුත්වා අරියසාාවක තීනි ටානයහි සම්මා පටි පච්ජති මොකක්දේ කායන වාචාය මනසා කයන් වචනය මනසින්. අවංසාාවෙන් යුතුවීම නිසානය කය වනේ මුල්කරගනන්න ක්‍රියාවේ දල යහපත්වූ ූණිපා කරැස් කරගන්න තකොට අවහිනිසා ධාතු මුල්ලුණ. එතකොට මේ අපි ජීවිත වල හැමෝගේම අවහිංසාාව ක කියනක ීන නැතුවනෙ. ඒක තමයි මේ ධර්මය තුළින් මුළුප් ප ගන්න ඕන ස්මතු කර ගන්න ඕනනි තියෙන මොකද හිසාධාතුවයි. එතට හිංසා ධාතුවෙත් මේ කැනිපත්තේ විදින හිංසාධාතු නිසා හිංසා සංඥ ඒනිසා සංඥාව නිසා සංකල්පයේ සංකල්ප නිසා ඒස් හිංසා කරන්න චන්දය. ඒ චන්දයේ නිසා මොකදවෙ හිංසාවෙන්ම පරිලාය දැවිල්ල. ඒ දැවිල් නිසා හිංසා කරනවා ඒ හිංසා කිරේ නිසා කයිවචනි මුල් කරගන පව්රගන්න එතකොට හිංසා ධාතුව සත්තුමාරණ පවල්ල ඉන්න පරිසරල් ළමයි එහෙම න්සා ධාතුට අදාලන පුරදුතු කර හදිලන්නට ැයිදකිට කරන්න අහන් බලන්න ඔක්කොම හම්මිනයක පත්ඇ අපවල ඒ අම්මල තාත්තල සත්තු මරණ්ඩිප හොඳනය මෙහෙමයි යහපතහපති කියලදින කියලා කිය අර ඒම් දේශනාවතුල තියරෙන පර දුක්කේ හදයන් කම්පීති කරන්න අනුන්ගේ දුක දැකිලා හදේ ඇතිවන කම්පාව මන්යන් අපිඒකෙන සාමානක අපික නේ පව්ව ගොල්ල අප ද්රම? කොට අනෙ ම කරුණාව කියලා කියන්න. එත අනුන්ගේ දුක දැකලා. දැන්න සහරයක න හඳේ සාදුසාදක අනෝදන් පිනාන ෝදන් එන්න බෑ අර සතක් විදන දුකක් පීඩ නසකට එහම අනේ සාධ සාහදුක කියන. එතකට ඒ හිසාාවනක අන්න අනි පැඇත්ත. ඒතකටන බුදුරජාසේ දේශනා කරන සනිධාන සූත්‍රය ඔයවි දියට මේ අවි හිංසා දහතෝනිසා ඇතිවෙනද මේ කරුණාවයි පුදුකරගන්නේම ආනිස බුදුරජන් හරි ලස්සන දේශනා කරනම රජකාය සූත්‍රයේේ. ඒ තමයි බුදුරජාන දේශනා කරන මහනීම. දැනදැන කරන ලද රැස්කරන ලද කර්මයන්ගෙන් විපාක දැනදැන කරන ලද දැන දැන රස්කන ලද කර්මය කමය යහපත හැපද දෙකම තියෙනවා. එතකොට ඒකඒ කර්මියන්ගේ විපාක නොවිද එය නැතිවී යන බවක් මම නොකියම මේ බුද්ධ වචනය. එතකොට දැන දැන කරන ලද දැන ැන රැස්කන ලද කර්මය විපාක නොවිද ඒ නැතිවෙන බව මම නොකියමින්. ඒ විපාකයේ වනහි මේ ජීවිතයේදී හෝ. ඊළඟ ජීවිතයේදී හෝ අනාගත සසරයේ කිනම්මු අවස්ථාවකති හෝ විපාක දෙන්නේය මේ බුද්ධ වචනය. මාහන මම දැනදැන කරන ලද රැස්කන ලද කරමයන්ගේ විපාක නොවිද දුක අවසන් කිරීම ගැන නොකයමි මේ කරදකාය සූත්‍රී තියන්නේ. එතවටන බුදුරජාන්ස දේශනා කරනවා මහනයේමේ ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ පහව ලෝබයෙන් යුතුව පහවු දේශයෙන් යුතුවට පස. න ඇව නී යක්තු ෙට හියෙන් යුක්ත ඔන්න මොකද කරණගෙන කරුණාව පුරදදු කරනවා කියන. දැන් දැන් කරනාවත් පුරද කරන ාාව තුල තියන අපපා ේතවයි ක්තිේ හක්ගද චේත ර ො ද තා කරනා මුදිතාව පක් හය න ත ක්ම හර මුල්ර දේශ ග ල් මයිත්‍ර ගැනතාගල ඒක අවසානයේ අර්තියන හොඳ කෙන ගෙනත්. නරක කියන නර්කනනාග නත්ත තියන ග නු කම්පාක් ඇතිකරන පෙක් සවට පත්තින ඒමයි එදර මෙත දවන දේශනකරන මොකද කරනමය සතරබක් හේරන පුරදු කරන කරුණාව කරුණා භාව වන්නේ පුරුදු කරනවා කිය අපපමාන කරමේ හරි මහක්ගත ජේතව මක්තින් හරි මහක්ගත කියලකින් අපි දැන්කරන්නේ මම ඊට පස්ස ගම රට නගරය ෝයි විදිරි මහක්ගත. ප්‍රමාණිලෙ දිසාවසි මුතුර දිසාහතුරුවන්ු දිසා නැගනීර නැගි දස දිසා එතකටඒ එකක අපපමාන. එතකොට ඔන්න කෙනා එක් දිසාවක්කෝ දිසා දෙකක් කොයිවිදිර පතුරුවමින් ඔන්න මොකද කරන්න විපල වූ මහක්ගතුූ හෝ අප්‍රමාණහ අවයිර වූ, අව්‍යාපාද වූ. ඒම ස්ොභාවවි යුක්තව කරුණ භාවන්න පුරදු කරනවා. ඒ ඇනෙ ම කායක සුවෙන් සුවපත්වවා මානසික සුවෙන්න් සුවපත්වෙන්වා කායික පීඩ නැත්තෙක්වීමවා මානසික පීඩා නැත්තෙකක් මකලට ම ඊට පස්සේ දිසාහනු දිසාවසෙන් වන පුරදු කරනවා. එන්නො ඉදිරි පුරදු කරනකොට මෙේ ඔහු අනන්නේේවිදේ පුරදු කරට මොකද කරන්න ඔහු මෙසේ දැනගීකෙන. මොකද ම කලින් කරුණාසිත දියුණු නොකළ මගේ සිත පට වූයේයේ දැන් කරුණාසිත දියුණ ො මගේ සිත එනමු දැන් මංවනහි කරුණාසිත මැනවිින් දියුණු කළ මාගේසිත ප්‍රමාණ රහිත ඇ අප්‍රමාණ ලෙසනි වඩන්නේ ප්‍රමාණ රහිතය. යම්කිසි කර්මයක්, මාවිසින් ප්‍රමාණ කොට කරන ලද්දේද. එය මේ අප්‍රමාණ කරුණාසිත තුළ ඉතිරි නොවන්නේයේ. දැන් අර පාපය කියනි ප්‍රමාණව වද ඇගකෙනෙ පටුවි කලනික කිය? ඒන්නේ න පටු සිත නිසා රිජු බව නැතිවීම නිසේ ඇතිවන දෙේක පටුයි. කරුණ පුරදු කර නි බ්‍රක්්ම විහරෙන පුරදු කරන අනනිශත ්‍රරිජුවෙනවා පුල්ලනවා. අන් නිසා කරුණාසිත බ්‍රක්්ම විහරණය හරි පුළුල්කෙන්. ඒ පුරුල් නිසා ඒ ඔන්න අප්‍රමාණ කරුණාසිත තුළ ඒ ඉතුරු නුවන්න්නේ දැන් එකන කියල්ලටම කුණාසිති වාසය කරනක සමදයක්න් මෛතී තුළ වඩනකට දේනතුළ බුදුරජාන් කරනමත් සූත්‍රය මේ දේශනා කරන තියනවන බදුරජාන් මේ පින්වතුන්ටම හම්බල ඇතිත නිත්‍ර ේතමයි කොමද එකම මවකින්න පුතෙකුට මතා යතා නියම් පුත්තආ සය පුත්තමනු රක්ක එක පුතෙක්ඉන්න එක පුතඒ අම්මටන්නේ. ඒ අම්ම මොකරන ඒපුොත් ඇස් දෙක වගේ ලාග දරුව හදනික්ින් අම්ම කෙනෙකටත්යි එක දරුවක්ින් නම්මක් මේ ත හොට දන්න වාහන වන කොච්චරාදරේදී. ෙ ලන ැසිදන්න ොහෙද න යනවා කොහෙද හොක් ොහෝන වදේ කියනෙ ගොඩක් කාදර වැඩි. අන්න ඒවගේ කියනවා මොකද හැම ලෝක සත්ත්වයාකිරීම බ්‍රහ්මහිරණය වාසය කරන්න කියන් මෛත්‍රීයෙන් කරුණාවෙන් මුදතාවෙන් ගපෙක් සමුතු ඉන්න කියල කරනීම සද මෛත්‍රය කියන්. යතට ඒකම පුතෙක් ඇති අම ඉන්න විදිහට ත් පුතාර්ථීන ආදර ඒවගේ මැත්්සිති ඒගේ කරුණාවෙන්. ඔන්න මොකද කරන්නේ ඒ විදිහට ඔන්න වාසය කරනවා කියන. මහනනී? ඒ ුමක් වද ඒතමයින ලදර අවදී සිට ඉද මේ දරුතෙමේ මෛත්‍රී හරි. කරුණ හරි මුදි වපියෙක්සා කියන මේ චිත්ව විමමුක්ති දියුණු කරන්නන්න හ ලොකව ලොකවෙලා යනට ඔහෝවන් පවකම් වෙනවද කියලා හනගේ. හරි ආස්්චරය න ට කාල න ය නමකන ්‍රක්්ම වරන පුරදු කරගන පපුරදු කරන ගියොත් ඒ මට ලොකවෙලා යනකොට හොවත් පවකම් කරන්න යද කියලා හන. ස්වාමීණී ඒ නොවේම කොස්්ට රාචරයද බලන්න ඒ නොවේමය. කම් ොරන කල්ලි දුර්විපාක ස්පර්ස කරන්නේ ද පින්වත්මනි කලාන ස්වාමීණි ඒදන වන්නේ. ස්වාමිණි පෞකම් නොකරන කල්ලි කෙසේනම් දුර්විපායක ඉස්පර්ස කරන්නේද. බලන්න ගුණ ධරමයක තියෙන වටනාකම ලාභය කියන එක. ඒ නිසා බුදුරජාණ දේශනා කරන මෙන්න මේ විදිහට මොකද විට මෙත්තා කරනා මුදිතාව උපේක් මේ විදිර කරුණාව පුරදු කරන මේ විදිට යම් ස්ත්‍රේක්වා පුරසෙක් වේවා මේ කය වේවා ියු රගත තු මේ ්‍රහ්මහිරන පුරුදු කර ගතය තුම කියන. ඒ පස මේ විදිට වාසයකරොත් මේකය පරලව රැගෙනයා නොහැකේමේ. මේ මනුෂ්‍ය චිත්තක්ෂණයක පැවැත්මක් ඇත්තේ. ඔහු මේ දන්නේය. මවිසින් කලින් මේ කරජකය කරජයි කළ මේ කෙලෙස් සහිතකයින්. යම් පාපරමය කරන දේ ඒ පාපකරම සසිල්ල අවසන් කරන මේ ස්ුභාව ක කියන කොහොමද හරියට මේ කරනවා පුරදදු කරත් නාගම න්න පුළුවන්කිරමේ. ඇ හතර දත් රජාක සූත්‍ර ක බලන්න කෙකු ජීත ලබෙන ලාබේකනක බුදුරජාස දේශනා කරන්නේ. එතකට ඒළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරවා කොහොමද මේ මෙත්ත සූත්‍රයේ කරා චිත්ව විමුක්තිේ කුම ගතියක් ඇත්තේදකල් හරි ලසන දේශන මත්ත ූත්‍ර. ඒතමයි ුදුරජාස දේශ කන කරුණා චිත්තව විමුක්තිය කොමන ගතියක් ඇත්තේද. කොමන උතුම් බවක් ඇත්තේද. කොමන පලයක් ඇත්තේද. කුම අනවසායක් ඇත්තේ. කුමුණ සේ ඩු කල් හිි කියලා නෙකු දේශ කරනවා. ඒ තමයි හරි ලස්න මෙතන දේශනා කරන කොහම තම තමයින කරුණ ිත්ත විමුක්තිය කුමන ගතියක් ඇත්තේද ඒ තමයි කියනවා. මිහිලා භික්ෂුව කාය චිත්ත විවේකින් යුතු විරාගී භවින්යුතු. අකුසල් නිරුද්ධ කරන සින් යුතු නිවට නැ ර රන ත්. භාවනාව වඩනවද කැනෙ බොද්ජංග විදිට සත හම් ධම්ම විචේ විරේ පිීත් පත් සද්ධිදියට වඩනවද අන්න හේතුවෙන් විරාගේ සින් යුක්තු, අකුසල් නිරද් කරන සිටං යුතු නිරු නැවිින් යුතු සිත්ව මේ විදිට වාසය කරනම නිසා. ඒ භික්‍ෂුවට මොකද වෙන්නේ කියනවා. ඒ වාසය කිරීම නිසා ඒ භික්ෂූ රූප සංඥාවන් ඉක්ම වයාම හැකියාවගුත් තියෙනවාගෙන. එතකොට ඒ කියන්නේ රූප දිහාන දියුණු කරමින්, අරෝප දිාන තල පවා යාම හැකියක් බ්‍රහ්මහර වැඩීමින් වාසය අවසානී. වසා ුදුරජාස දේශනා කරනවා මොකක් දේහේතුව න්න කියන කෙලෙස් සහිත පරිනිර්වානය දක්වාම හරිවිදිර මේක පුරුදු කරගන ගොත් වාසය කරන්න පුළුවන් කියින්. තතුර ල මේ භාාවකති ලාබිය කියේනක. එතකොට ඒනිසා බුදුරජාස දේශනා කරන අරි සංකධම්ම සූත්‍රයේ තියවා යම් කිසි කෙනෙක් කතින් යම් අකුසලයක් වුණනානගේ අකුසල් මේජේතු මපාහකිවිඳ ල අවන් කරන විදිහ පොළුවන් සවභාවයක් රුණා සහග යතු වදුවත්. ඒ ද හට ැබෙන ංකදම ත්ත ෝදට කරුණා භාවනාව ගැන කරුණාවතියන වටිනාකම ගන බුදුරජා දේශන නිසා පින්වත්න්නේ ඔබ සල් නාගම ජීවිතලට මේ කරුණා භාව පුරදු කරගන්න නොනේකන්නේ මම අපපාන වයන් හරි මහක්ගතව වයෙන්හ පුරදදු කරගත්ොත් ම කායකව වයෙන් සූපත්වම මානක ව ුපත්ව කායික ප දා නැත්තෙක් ම මානසික ප ඩා නත්තක්කම දක්කම රෝගීම සපත්ව වස මේ විදට පුරදු කරගතත් බුදුරජාණ දේශනා කරනවා. ඒතමයි තස්මින් සමේ රාගම් පරිියොට්ටන් චිත්තන් හෝත. ඕගේ සිත රාගන් වැසගන්න හැකින. න දෝසන් පරිියු්න්තේ දේශෙන් බැසගන්නය කියන මොහෙන් බැසගන්න කියවා. උජගත මේවන් තස්මින් සමේඒ හේතුවෙන් ඔහුගේ සිත පිජුවෙන කියෙන ුදුරජාන් දේශනාක ආයෙ රාවක යම් කලෙක මේ විදිර කරුණා සහගත සිත සකරනගේ සමහගේ ඔතුළ රාගෙන් හෝ සිතක් නැත්තව. දේ යටකොට ගන්න නැත්තේ මොහ යටකොට ගන්න නැත්තේ. එසමහි හුගේ සිත රිජුබවට පත්පේ කියනවා. ඊට පස්සේ ආර මේ විදිහට ප්‍රමුජුදභාවේ ප්‍රීතිය ඊට සැපය යිවිදිහට ධ්‍යාන මාර්ග ්‍යාන ඇතිව හැට හරි ස්සනට දේශනා කරන ඉතින් වෙලාවන කියලා දෙන්න. ඉතින් පින්වත් ඒ නිසා මේ කරුණාව හරි ලස්සරට පුරුදු කරගෙන මේ උතුම් දේශනා භාවනවාදිය පුරුදු කරගෙන අපේ ජීවිත අප කරුණාවෙන් සිල් කරගෙන අපි හමටම මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා. අපේ පින්නස්සාමන් වහන්සේ කරුණා සිතමුල්ලෙලා ඒ සිත පුල්ල් වැඩනාකාරේ බොහෝ දහම් කරනු විස්තර කරල දුන්න ඉතින් ්‍රෝදය දුරුකිරීමේ මෛත්‍රී චේතවොවිමුත්තිය විහිංසාාව දුරුකිරීමේ කරුණා චේතොයිමුත්තියත් කියන්නේ නිස්සරණිය ධාතු ක්‍රෝදය ඉත්මවායම් විහිංසා ඉක්මවායම් සතර ්‍රහ්ම හිරණය වැඩන ආකාරයන් මේ තුළ කතාාවෙන්වා. ඉතින් මේ සාකච්ඡාව තුලදී අපි සාකච්ඡා කරන්නේ දුනි පින්න ස්වාමන්හන්ස මෙහිදී නිස්සරණී ධාතුයටතේ ඒ ්‍රෝධය ඉක්මවායාමනම් වූ නිස්සරණයේ ධාතුව විහින්සාාව ඉක්මවා යාමනම් වූ නිස්සරණී ධාතුව. අද දවසි පින්න ස්වාවින්නහන්සල සාකච්ඡා කරේ පින්න ස්වාවින්නහස බොහොම පින් සිද්ුව වෙනවා දහම් කරනු බොහොමයක් පින්නස්වාවින්නහසල පාදලදන්න. ති අදවසේ අප්‍ර ලැබී තියෙන කාලේ අවසන්නලා තියෙනවා අද දවස්සේ ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වය දරන්නේ ඕස්ටේඩියාව මෙල්බර් නුවර පදිංචි පින්නත් දනංජය ආල්ගම මහතා අමාලි මහත්මිය සහ ඉසුරු දියනය යන ඒ පවුලේ නෑහිතමිතුරු හැම දෙනා විසින්. ඉති අද දවසේ අපි ධර්ම සාකච්ඡා මේ වසේ රැස්ක ලාව සීලු පුුණනි නිධර්මයන් කැමති සීලු දෙවියන් අන ෝදන් කරම සක් දෙවිඳුන් සත්‍රවරන් දෙවිරුන් ප්‍රධාන සදවුලවාසේ සීලු දෙවියෝ මේ සියලු පින් අනු ෝදන්මිත්වා තිවවි ආශයෙන් වර්ණයෙන් සැපයෙන් බලයිෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීලු ස්තුතියාග ප්‍රඥාදී සේක බලධර්මයන්ගින් වැඩිත්වා තිරුවන් සන්නගේ ශ්‍රාවකින් සැමට දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසිත්වා ඒ සීලු දෙවියෝත්තුම් චතුරාරි සතිධර්මයන් අවබෝධ කරත්වා සාඳ සාධසාද. ඒවගේම අප ටොතුම් සද්ධර්මය මතුකට දුන් අපේ ගුරු දේවෝත්තම කල්්‍යාන මිත්‍ර පිත්ලොකු සාමින් වහන්සේට මේ සියලු පින් අනමෝදන් වෙත්වා පිනත් ලොකුසාමින්න් වහන්සේ නිදුක් විත්වා නීරෝගිවවෙත්වා සුවපත්වෙත්වා චිරජීවනය ලබබත්වා ගෞතම් බුදු සසුනේ පරිපුුණු ලෙසින් චතුරාර්ය සතිධර්මයනවබෝධ කරන්න සියලුපින් හේතු වාසනා වේවාසාසා දවසේ ධර්ම සාකච්ාවව සඳහා ඩුමෝ දැල් පින් ඔොස්වාමින්න් හන්සේලාලට මේ සීලු පින් අනුමෝදන් වෙත්වා මහම්යුණාවවාසේ ලක්වාස ලෝවස සීලුම් පින් ොස්වාමින් හන්සේලාට මේ පින් අනුමෝදන් වෙේත්වා ගෞතුම් බුදුසුනි උතුම් චතුරාරි සති ධර්මයාව බෝධ කරන්න සේලුපින් හතුවාසනා වේවා සාධසාධසා. අද දිනු ධර්මදානයේ දායකත්ය ධරන ඒ පින්න්නොත් හැම දෙනානමින්. වගේම ධර්මශ්‍රවනය කලාව ඔබහැම දෙනා නමින් අනන්ත් සසරපුරාමිය පරලෝගයේ යම් ඥාත් විරිසබ් පිම් බලාපොරොත්ව වෙනම්. ඒ සීරු ඥාතීන්ට පින් අනුමෝදන්න පරලොවසයෙන් සැපවත්වේවා සූපත්වේවා වහ වහා සසර දුකින් අත්මිදෙත්වා සාධ සාදසා. අදදින දසුත්තර විවරණය සධහම් සාකච්ඡාව සඳහා අනුග්‍රහයදරණ පෝස්ටේලියාවේ ිල්බැනුවර අදිංචි පින්වත් දනංජය අල්ගම් මහතා අමාලි මහත්මින් සහ ඉස්තුරු දීනී යන ඒ පවුලේ හැම දෙනාටත් පවුලේ නෑහිත මිතුරු හැම දෙනාටත් සිත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනෝ. ඉතින් ඒ ධර්මසාකච්ඡාව සඳහා දායකතේ දෙරු ඒ පින්නොත් හැම දෙනා ධර්ම දාන මේ වසිෙන් රැස්කල සීලුපින් ධර්ම ශ්‍රවණ මේ වසන් ඔබ සෑම දෙෙන රැස් කලලාව සසිරු පණඩ ධර්මයන්. නම දෙනාට නිදු නීරෝගී සූපද්වාාවයෙන්යුතුව කරන කියන සියලු ධර්මික් කටේතු සරවා ප්‍රකාරයෙන් සාර්ථ කරගන්න දදු දරුවන්ගේ අධ්‍යාපන කටේතුවාදිය සරවා ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න ගෞතුම් බුද්ධ සාසනයේ බොහෝ පින්දහාම් ප්‍රස් කරගෙන දුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කරගන්න සීලු පින් ඒතුවාසනා වේවා.සාසාධසා නම බුද්ධාය තෙරෝන්සරණයි. මෙවැනි වටිනාා ධර්ම දේශනා නරමීමට ශ්‍රත්තා YouTube ජැනලේ සබස්ට්‍රරයික් කර සීනුව ලකුණු ඔබන්න.